හිත බැඳි ස්නේහවන්ති නුඹ වැටි පුර ආලවන්ත වුණ උණුන් තාලකේන හිත හිමින් සැලුණා වෙමින් දිරුණා විරසක හීන මන්සලක නැවතුනේ මා නොවේ ඔබ නුහුරුණු පුරුදුව ඈත දුර කිහින් තිබුණා වෙමින් දිරුණා ඒතුවේ සීතලම සීතල හවස්වරුවකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද එළිය හරිම සීතලයි. ගෙදර ඇතුළ හීටර්ස් දාගෙන තමයි මම මේ විදියට ඉන්නේ. අද සිකුරාදා හවස්වරුව. ඉතින් යාළුවොත් එක්ක ඇවිදින්න ගිහිල්ලා මං ගෙදර ආවේ හොඳටම සීතලයි. ආව ගමම මම ඉක්මනටම උණුහුම් වෙන්න කියලා හිතාගෙන හීටර්ස් ඔන් කරලා ටිකක් වෙලා ඇඳට වෙලා හිටියා. ඊට පස්සේ බඩගිනට මොනවහරි කෑම් හොයාගෙන තමයි මම මේ කුසිය වැතර ඇදිලා ආවේ. අද මට කරන්න විශේෂ ලොකු වැඩක් නැහැ. ඒකේ හින්දා මං හිතුවා මං බලපල ඉන කේ ඩ්‍රාමා එකේ එපිසෝඩ් දෙක තුනක් බලලා ඉවර කරන්න ඕනි කියලා. මේ දවස්වල මම බලන්නේ එක්ස්ට්‍රාඕඩිනරි ඇටෝනි වූ කියන කේ ඩ්‍රාමා එක. ඒක 2022 රිලීස් වුණු කේ ඩ්‍රාමා එකක්. ගොඩාක් අය බලලා ඇති එක. බලල නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. ඔටිසම් තියෙන ලෝයේ කෙනෙක්ගේ ෆීමේල් ලෝයේ කෙනෙක්ගේ කතාවක් තමයි ඒකේ තියෙන්නේ. කේ ඩ්‍රාමා කිව්වහම ඉතින් රාමෙන් එකක් නැතුවම බෑනේ. කොෆි එකකුත් නැතුවම බෑනේ. ඉතින් මම හදන්නේ කොෆි එකක් හදාගෙන රාමෙන් එකකුත් හදාගෙනම කේ ඩ්‍රාමෙක බලන්න පටන් ගන්න. ඉස්සර නම් ලංකාවේදී එහෙම නැත්නම් කොරියාවේදී සමයකේදී එහෙම කොහරි ගිහිල්ලා ආව ගමන් මොන වැඩේ කරන්නත් කලින් ඉස්සෙල්ලාම කරන්නේ වොෂ් එකක් දාගන්න එක. ඒ වුණාට දැන් වින්ටර්යේදී ආව ගමන් වොෂ් දානවා කියන්නේ නිකන් මරණා වගේ හැඟීම. ඒ නිසා මම නම් වින්ටර්යේදී කවදාවත් ආව ගමන් නම් වොෂ් එකක් දාගන්න යන්නේ නැහැ. මං කොරියාවට ආව දවස් ඉඳලම වින්ටර් එකන ගන්න ඉතින් බලන් හිටියේ. ඉතින් දැන් වින්ටර් එකේ සීතලට මං බනින හැම වෙලාවකම හස්බන්ඩ් කරන්නේ සමර් එකේදී මං රස්නෙට බැන බැන වින්ටර් එකට හොඳ කියපු ඒව මතක් කරන එක. ඒ වුණාට එක අතකින් වින්ටර් එක කොච්චර සීතල වුණත් සමර් එකේ සෙල්සියස් 35ට 36ට 37ට යන කාලේ දාඩිය පෙරාගෙන ඉන්නවට වැඩිය වින්ටර් එකේ සීතල හොඳයි කියලා හිතෙනවා. ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලා කැමති ගොඩාක්ම සීතල වින්ටර් එකටද ගොඩාක්ම රස්නේ සමර් එකටද? ඔටම් එකේ ස්ප්‍රින් එකේ ඔය ප්‍රශ්නේ නැති හින්දා ඒ දෙකට හැමෝම කැමතිනේ. මෙන්න මේ රාමෙන් එක තමයි අද මං හදාගන්න යන්නේ. ඒත් ටිකක් දරාගන්න අමාරුම දේ තමයි මේකේ කැලරි 515ක් තියෙනවා. ඒ වුණාට මං මේ රාමෙන් එකට ආසයි. ඔයාලා මේක ට්‍රයි කරලා තියෙනවද? වතුර එක උණු වෙන්න තියලා අපි යමු කේ ඩ්‍රාමා එක බලන්න. වෙනදට නම් රාමෙන් එකට එකතු කරගන්නේ තම්බපු බිත්තරය. ඒ වුණාට දැන් බිත්තර තම්බන්න ගියොත් ගොඩක් වෙලාව යන හින්දා මං හිතුවා බිත්තරයක් බැදගන්න. අලුත් එක් කාටන් එකක් ගෙනාවහම එහෙම නැත්නම් එක් බොක්ස් එකක් ගෙනාවට පස්සේ ඒකේ වටේට තියෙන කොලේනේ ගහලා තියෙන්නේ ඒකේ එක්ස්පයර් ඩේට් එක. ඉතින් ඒ කොලේ ගලවලා තමයි එක් කාටන් එක ඕපන් කරන්න ඕනේ. ඉතින් එතකොට මම දන්නේ නැහැ සමහර වෙලාවට ඒ එක්ස්පයර් ඩේට් එක පහු වෙලාද නැද්ද කියලා. ඒකෙන් හින්දා මම මාක එකක් අරගෙන ඒ වටේ තියෙන කොලේ ගලවපු ගමන්ම ඒක එක්ස්පයර් වෙන දිනේ ලියා ගන්නවා.
धन्यवाद अभी किसीम के हेम वेलेम आदरणीय मिनसु विधियट जीवत्न्न अभी कोचर ट्राई कला जीवित प्रश्न हेल हेपी मेक स्ट्रेस वैटिवेन को अपे सितुलीवल पालने अपे अति गिलिहेन अवस्था ओने तरह मिनव समहर वेलावट अपे अनवश विधियट केन्ति गन्नवा इको अनवश विधियट निहंड वेनवा हीन किंगति नपूर वचनवली मिनीसुंट दमल गहन वेलावाव ए अपि खाउरु पर्फेक्ट नुवेन निसा इति नपूर सह बिंदुनु मिनीसु वेनुवें काले नास्तिकरन्न හුඟක්කය කැමති නැති නිසා එහෙම වෙලාවල් වලදී අපිට අපේ වටේ ඉන්න සමහර මිනිස්සු අහිමි වෙනවා. එයාල අපිව දාලා යනවා. ඒත් සමහර මිනිස්සු අපි ආදරණීය නොවන වෙලාවල් වලදී පවා අපි එක්කම ඉන්න තීරණය කරනවා. දුක, කේන්තිය, සතුට කියන මොන මූඩ් එකකදී වුණත් අපිට එක වගේ ආදරය කරන්න උත්සාහ කරනවා. එහෙම ඉන්න ගමන් එයාලම අපිව කූල් කරන්න ට්‍රයි කරනවා. සතුටින් සහ සැහැල්ලුවෙන් ඉන්න මිනිස්සෙක්ට ආදරය කරන එක ලේසි වුණාට කේන්තියෙන් කලකිරීමෙන් ඉන්න ෆ්‍රස්ට්‍රේටඩ් මිනිස්සෙට ආදරය කරන එක ලේසි නෑ. මං එහෙම කියද්දි ඔයාගේ හිතට ඉබේම එන එක මිනිස්සෙක් හරි මිනිස්සු කීප දෙනෙක් හරි ඇති. समहार विट ओयाल दाने नैतु वैती याल ओयालगे जीवित कोई तरह वटीनोदेला समहार वेलावट ओलट हितन वैती याल ओया मुन देकर ओयाव दाले आने नै कीला नै एक नेवे ओयाल हितन वना एक संपूर्ण वरदी काले तेक यालट तिनवा ओयालव तव दुरट तरागन बेरीवेन तना अन्न मोहते पसे ए आदरणीय हित ओयालव ताले अनवा हैवै ये ताले अन्ने आय कवदावत ओयाल लंगट इन्न हितागेन नान नेवे इवसीम दरागेनी में सीमा विक्मवला कलकिरीम की मिनिसु अतहरियाम ए अतहरीम गोडाक वेलावट सदा कालिकय इतिंग अन्ने निसा ए वगे आदरणीय हितक अहिम करगन्न නිකමටවත් හිතන්න එපා. අපි හැමෝම ගාව අපි හොඳට බැලුවොතින් එහෙම ආදරණීය හිතක් ඉන්නවමයි. ඒ ආදරණීය හිත ඔයාට දෙන ආදරය, කරුණාව, ඔයාව දරාගන්න විදිය වෙන කෙනෙක්ගෙන් වෙන අයකින් බලෙන් ලබා ගන්න ඔයා දරන උත්සාහය පොට්ටකට නතර කරලා ඔයාගේ ආදරය ඒ ආදරණීය හිතවලට බෙදන්න පුළුවන් නම් ඔයා දිනු. ඉතින් අනේ නිසා ඔයාගේ නරකම සහ නපුරුම තප්පර බෙදා ගන්න ඒ හැම තැනදීම ඔයාව තරහා ගන්න ඔයාට නැවත ආදරණීය මිනිසෙක් වෙන්න උදව් කරපු කරන මිනිසුන්ව ඔයාගේ ජීවිතය ඇතුළතදී හැමදාම ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න. අපේ වටේට ආදරණීය මිනිස්සු ගොඩක් ඉන්නවා කියන්නේ ඔයාට ඔයාගේ හීන දිනන්න තව මහා ලොකු දේවල් ගොඩක් ඕන වෙන්නේ නැහැ. හිත වැඳි ස්නේහවන්ති නුඹ වැටි පුර ආලවන්ත වුණ හෝදල වේලල තිබුණු රෙදි ඔක්කොමත් හොඳට නවලා තන තන තිබ්බ රෙදි ටිකක් දිරිවල ටස් කරලා ඒ වගේම තන තන දාලා තිබුණු වින්ට ජැකට් ටිකත් මම පිළිවෙලට එල්ලුවා. ඊට පස්සේ මම ආවා කොරියන් පොඩ්කාස්ට් එකක් ගන්නවා කියලා හිතාගෙන. ලියන්න කොච්චර පුරුදුනත් අපි කොරියන් අහද්දි තමයි අපිට කොරියන් කතා කරන්න ගොඩක්ම පුරුදු වෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලත් කොරියන් ඉගෙන ගන්නවා නම්
කොරියන් පොඩ්කාස්ට් කියලා ගැව්වම YouTube එකේ ඕන තරම් වීඩියෝ එනවා. හස්බන්ඩ් එක්ක එකතු වෙලා මේ පාර අපි දෙන්න ආසාවට ක්‍රිස්මස් ට්‍රී එකක් හැදුවා. අර පේන්නේ ඔයාලට අපේ පළවෙනි ක්‍රිස්මස් ට්‍රී එක. අපි දෙන්නගේ පළවෙනි ක්‍රිස්මස් ට්‍රී එක නිසා වැරදි අඩුපාඩු නම් ගොඩාක් ඇති. මම පොඩි කාලේ මොන්ටිසෝරි ගියේ අවුරුදු දෙකක්ම හිනිදුම කල්වාරි පල්ලිය තිබුණු පහන් රුක කියන පෙර පාසල් තමයි මම ගියේ. ඉතින් ඒකේ හින්දා අර චූටි කාලේ ඉඳලා කැරොල් අහලා ඒවා අර පුරුදුයි. ඉතින් ඒකේ හින්දා ක්‍රිස්මස් වලට මම හරි ආසයි මට ලොකුවට ක්‍රිස්තියන් යාළුවෝ නැති වුණාට. උනුන් තාලකේන ගීත හිමින් සැරුණා වෙමින් දිරුණා විරසක හීන මංසලක නැවතුනේ මානොවේ ඔබ හැමතිස්සෙම මම කොණ්ඩෙ පීරද්දී මට මතක් වෙන මම පොඩි කාලේ කියපු කතාවක එක ජූටි තැනක් ඒ තමයි ඒකේ ඉන්න පුංචි ගෑනු ළමයි දෙන්නට අම්මා කියනවා කොණ්ඩේ පීරන වාර ගානට කොණ්ඩේ දිලිසෙනවා කියලා. ඒ කියන්නේ කොණ්ඩේ ලස්සනට දිලිසීලා තියෙන නම් වැඩි වාර ගානක් පීරන්න කියන එක තමයි කියන්නේ. අනේ ඉතින් මම නම් එහෙම දිලිසෙන්න කියලා කොණ්ඩේ පීරුවෝතින් වෙන්නේ මට තට්ටේ තමයි ඉතුරු වෙන්නේ. මගේ කොණ්ඩගස් ඔක්කොම ටික මාව දාලා යනවා. මට මතක විදියට ඒ සිදුවීම තිබ්බේ ලිටල් හවුස් කතා මාලාවේ මොකක් හරි එක පොතක තමයි තිබුණේ. කොහේ හරි ගිහිල්ලා ෆේස් මාස්ක් දැක්කහම අර තියෙන ආසාවට ගොඩ ගොඩ අරගෙන එනවා. ඒ වුණාට මං හරීම කම්මැලි ෆේස් මාස්ක් එකක් යූස් කරන. විනාඩි 20ක් හිනාවේ ඉන්නේ කතා කරන්නේ එහෙමේ බලන්නේ නැතිව හරීම අමාරුවෙන්ම ෆේස් මාස්ක් එකක් දාගෙන ඉන්න. මම මේ පොත කලින් දවසක කියවන්න අරගෙන පිටු 3-4ක් කියවලා මොකක් හරි වැඩක් හින්දා මට කියවන එක නතර කරන්න වුණා. පස්සේ මට මේ පොත අමතක වෙලා තමයි තිබුණේ. ඒකෙ හින්දා මට හිතුණා අද මේ පොත කියවන්න. අපේ ගෙදර මං ආසම තැන තමයි මම මේ පොත කියවන්න වාඩි වෙලා ඉන්න තැන. ඇඳවත් වෙන කොහෙවත් නෙමෙයි මං ආසම තැන මෙතන. මෙතන බිම වාඩි වෙලා කුෂන් ටිකක් තියාගෙන හොඳට එහෙම ඉන්න එක මට හරිම පහසුයි. හස්බන්ඩ් නිතරම බයිනවා බිම වාඩිලා ඉන්නවා කියලා. ඒ වුණාට මං හරිම ආසයි ගෙදර මේ තැනට. මේසේ වාඩි වෙලා පොත් කියවන්න හිතෙන්නේ නැත්තේ මං හිතන්නේ එතකොට ඔළුවට එන්නේ පාඩම් කරන එකනේ. එතකොට පාඩම් කරන එකට පොත් කියවන එකට වැඩි රුට්ටක් විතර අකමැතිනේ ඉතින්. හෙල්මේ දුවලා දුවලා ජීවිතේ එක කාලෙකදී අපිට තේරෙන්න පටන් ගන්නවා අපේ ගෙදර කොච්චර මොඩර්න් එකක්ද කොච්චර ලොකු එකක්ද කියන එක එච්චර වැදගත් දෙයක් වෙන්නේ නැහැ කියලා. ඒ වෙනුවට ඒ ගෙදර පිටි ඇතුලේදී අපිට කොච්චර සැනසීමක් දැනෙනවද ඒක ඇතුලේ ඉන්න මිනිස්සු එක්ක අපිට කොච්චර සතුටින් ඉන්නවද කියන එක විතරයි වැදගත් වෙන්නේ කියලා. ඒ වගේම දවසකදී අපිට තේරුම් යනවා කෝටි ගානක සල්ලි වලට වඩා හිතට දැනෙන සැනසීමයි සතුටයි තමයි හුඟක්ම වැදගත් කියලා. ඒ වගේ මිනිස්සුන්ට ජීවිතය ගැන දැනෙන්නේ හරිම සාමකාමී බව අමුතුම සැනසීමක්. ඒ නිසා හැම වෙලේම ඔයාගේ හිතේ සැනසීම ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න. මොකද මේ ලෝකේ හැම දෙයකටම වඩා ඒක වටින නිසා. ඉතින් ආයෙමත් මුණ ගැහෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.